ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දසුන් ශානක නායකයෙක් විදිහට ශ්‍රී ලංකා කණ්ඩායම මේ වෙද්දී ජයග්‍රහී මාවතකට අරගෙන ඇවිත් තියෙන විදිහක් තමයි අපිට දැක ගන්න පුළුවන් වෙලා තියෙන්නේ. දසුන් නායකත්වයට පත් වුණාට පස්සේ ශ්‍රී ලංකා කණ්ඩායම දක්ෂතා පෙන්වුවත් නායකයෙක් බවට පත් වුණාට පස්සේ දසුන් ප්‍රතිකරුවෙක් විදිහට අසාර්ථකයි. නායකයෙක් වෙන්න කලින් එක් දින අර්ධශතක තුනක් එක්ක ඉනිමක ලකුණු 26ක සාමාන්‍යයක් පවත්වාගෙන ගිය දසුන් නායකත්වයට පත් වුණාට පස්සේ ඉනිමක සාමාන්‍ය 17කට අඩු වෙලා තියෙනවා වගේම කිසිම අර්ධශතකයක් ලබා ගන්න අසමත් වෙලා තියෙනවා. එක් දින තරඟවල පන්දුයවන්නෙක් විදිහට 31ක සාමාන්‍යයක් එක්ක නායකයෙක් වෙන්න කලින් කඩුලු 10ක් දවාගෙන තිබුණු දසුන් නායකයෙක් වෙලා දවාගන්නේ කඩුලු 2ක් විතරයි. ඒ කඩුල්ලකට සාමාන්‍ය 39ක රඳවාගෙන T20 තරඟවල නායකයෙක් විදිහට ඉනිමක සාමාන්‍ය 21ක රඳවාගෙන තියෙන දසුන් නායකයෙක් වෙන්න කලින් සාමාන්‍ය සටහන් උනේ ඉනිමකට ලකුණු 15ක් විදිහට. හැබැයි දසුන් නායකයෙක් වෙන්න කලින් අර්ධශතක දෙකක් ලබාගෙන තිබුණත් නායකයා වුණාට පස්සේ එකම අර්ධශතකයක්වත් ලබාගෙන නැහැ. පන්දුයවන්නෙක් විදිහට T20 තරඟවල නායකයා වෙන්න කලින් කඩුල්ලකට සාමාන්‍ය 20ක් එක්ක කඩුලු 11ක් දවාගෙන තියෙන දසුන් නායකත්වයට පත් වුණාට පස්සේ කඩුලු 6ක් දවාගන්නේ සාමාන්‍ය 22ක රඳවාගෙන. ඔය විදිහට බලද්දී නායකයෙක් විදිහට කණ්ඩායම හොඳින් මෙහෙයුවත් දසුන් නායකත්වයට පත් වුණාට පස්සේ ක්‍රීඩකයෙක් විදිහට තරමක් අසාර්ථකයි. හැබැයි දසුන්ට නායකත්වයේ බර වැඩි කියලා තීරණ ගන්න තරම් තාමත් ප්‍රමාණවත් කාලයක් දසුන්ට ලැබිලා නැහැ. හැම ක්‍රීඩකයෙකුටම වගේ දසුන්ටත් හොඳ කාල වගේම නරක කාලත් එන්න පුළුවන්. අබුඩාබි T10 තරගාවලිය දසුන්ගේ නරක කාලයේ තියෙන තරගාවලියක් විදිහට තමයි අපිට හඳුන්වන්න පුළුවන්. T20 ලෝකස්ලානේ පෙන්පු දක්ෂතායක T10 තරගාවලියේ චෙන්නයි බ්‍රේව් කණ්ඩායමේ නායකත්වයේ ලැබෙන දසුන් තරගාවලියේ කණ්ඩායම පෙන්පු අසාර්ථකත්වයක නායකත්වයේ අහිමි කරගන්නවා. දසුන්ගින් අහිමි වෙන නායකත්වයේ ලැබෙන්නේ තවත් ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් වන ඇන්ජලෝ පෙරේරාට. හැබැයි ඇන්ජලෝටත් තමන් නායකත්වයේ දීපු තරඟ දෙකම අත්විඳින්න උනේ පරාජයන්. දසුන් යටතේ තරඟ 6කුත් ඇන්ජලෝ යටතේ තරඟ 2කුත් පරාජය වුණු චෙන්නයි කණ්ඩායම මේ විද්දි එක දිගට තරඟ 8ක් පරාජයට පත් වෙලා ඉන්නේ. ඔවුන්ට තව තරඟ 2ක් ඉතුරු වෙලා තියෙන්නේ. වැඩි හරියක් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ඉන්න මේ කණ්ඩායම අවසාන තරඟ දෙකවත් දිනලා පොඩි හරි ගෞරවයක් දිනා ගනීද කියලා අපි බලමු. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් cricket වලට කැමති ඔබ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටින් නැවුම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.